අවුරුදු ගානකට ඉස්සෙල්ලා මට දෙවෙනි මනමාලයක විදිහට පෙනී හිටින්න ආරාධනාවක් ලැබුණා. මේ ආරාධනාව ලැබුණේ මගේ බොහොම හොඳ හිතවතෙක් වෙච්ච සුජීව ප්‍රසන්න ආරච්චි සහ මදාරා වඩුගේ යුවලගෙන්. ඉතින් ඒ අවස්ථාවේදී මට මුණ ගැහුණා බොහොම අපූරු මංගල ඡායාරූප ශිල්පියෙක්. එදා මම දයන් වඳුරගත්තේ ලංකාවේ ඉන්න ඉතාමත්ම දක්ෂ ජනප්‍රිය මංගල ඡායාරූප ශිල්පියෙක් විදියට. හැබැයි ඊට සෑහෙන කාලයකට පස්සේ දයන් සිය කුසලතාවයන් වෙනස් මගකට යොමු කළා. ගායකයෙක් විදියට සිය අනන්‍යතාවය ගායන ලෝකයේ බොහොම ඉහළින්ම පතුරුවා හැරියා. අදටත් දයන්ව අපේ රටේ ජනතාව හඳුනන්නේ බොහොම දක්ෂ මිනිස්සුන්ගේ හදවත්වලට කතා කරන ගායන ශිල්පියෙක් විදියට, ඒ වගේම රටේම ප්‍රසිද්ධ මංගල ඡායාරූප ශිල්පියෙක් විදියට. ඉතින් අද Heart to Heart with Kalum මේ කතා බහින් හදවතින් හදවතට කැලුම් සමග මේ කතා බහට මම එකතු කරගන්නේ ඒ ආදරණීය ගායන ශිල්පියා, ඒ වගේම මංගල ඡායාරූප ශිල්පියා දයන් විතාරණ. ආයුබෝවන් කියලා දයන්ව බොහොම ආදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. දයන් මගේ බොහොම හොඳ යහළුවෙක්නේ. කියන්නේ දයන්ගේ විස්තර හැම එකක්ම වගේ මම දන්නවා. හැබැයි මගේ අරමුණ අද ඒක නෙමෙයි. දයන් ගැන අපි නොදන්න දේවල් දයන් ගැන දැනගන්න කැමති අය බොහොමයක් දෙනා ඉන්නවා. ඉතින් ඒක හින්දා අපි පටන් ගමු දයන් පුංචිම කාලේ ඉඳන්. මම ඉපදෙන්නේ කොළඹ. හරිද? මං කොළඹ මේ දැන් ඔය ලේරි රිජ්ජේක තියෙන එතන තමයි මම ඉපදෙන්නේ. හැබැයි අපි එතකොට පදිංචි වෙලා හිටියේ කැලුම් නුවරඑළිය. ඒ කියන්නේ තාත්තා නුවරඑළිය ඉඳලා අම්මයි තාත්තා නුවරඑළිය ඉඳලා තමයි එන්නේ. එතකොට මම කුඩා කාලෙම මම ගෙවන්නේ මේ නුවරඑළිය. ඒ කියන්නේ 62 වෙනි මම උපදින්නේ. එතකොට 60-67 වෙනකම් අපේ තාත්තා අවුරුදු 5ක් ඉන්නවා නුවරඑළියේ. ඊට පස්සේ මේ ඊට පස්සේ 67 එනවා මහනුවරට. ඊට පස්සේ මහනුවරදී තමයි මම ඉස්කෝලේ යන ධර්මරාජ විද්‍යාලයට 1968. එතකොට ඊට පස්සේ ආයි 72 වෙනකොට අවසාන වෙනකොට තාත්තාව ආයි මාරු වීමක් ලැබෙනවා මාතලේට. මාතලේ තමයි දයන්ගේ දෙවෙනි ගෙදර විදිහට හඳුන්වන්න පුළුවන්ද? අනිවාර්යෙන්. ඇත්තටම කැලුම් මෙහෙමයි. දැන් මම අපේ තාත්තා දෙනිපිටියේ. එතකොට අපේ අම්මා මීගොඩ. දෙනිපිටියේ පියසේන විතරණ තමයි අපේ තාත්තා ගෙනව. හැබැයි දෙනිපිටියට මම හරි ආදරේ. මොකද ගජමන් නෝන හිටිය කලාවට සම්බන්ධ ඒ වගේ දේවල් හින්දා. හැබැයි මම හරියටම දෙනිපිටියේ කොහෙද කියන්නවත් දන්නේ නැහැ. හැබැයි ඔයා කියනා වගේ මගේ ජීවිතයේ සියලු දේවල් හොඳම සුබ දේවල් වෙන්නේ මම මාතලේ ඉන්නකොට. මම නන්දාමාලි සංගීත ආශ්‍රමයට යන්නේ. එතකොට ඒ වගේම ඡායාරූපකරණයට එළඹෙන්නේ. මේ සියලු දේවල් මාතලේ ඉන්න කාලේ, ඒ කියන්නේ 73 සිට 86 දක්වා අපි හිටියේ මාතලේ. ඒ කාලේ දයන් මාතලේ ඉන්නකොට මාතලේ අධ්‍යාපනය ලබන්නේ මොන පාසලේද? මාතලේ සාන්ත තොමස් විද්‍යාලේ. දැන් ඔහොම අධ්‍යාපනය ලබන අතරතුරේදී කොහොමද ඡායාරූපකරණයට, ඒ වගේම ගීත ගායනයට ඇල්මක් ඇති වෙන්නේ? කොයි විදියටද? මේක දැන් කුඩා කාලේ ඉඳලම මම සින්දු කියනවා කියලා අපේ අම්මා කියනවා. මම කුඩා කාලෙම කියනවලු can't you see I love you කියලා. ඊට එහාට දන්නේ නැති ඒක මම කියනවලු. ඉතින් එලිස් ප්‍රෙස්ලිගේ සින්දුවන්නේ. හැබැයි මම එලිස්ට පුදුම විදිහට අදටත් ආසයි. ඒ කියන්නේ ඒ හරිම මම මට තේරෙන කාලෙක අර තමාගේ වීරයා වෙනවනේ එක එක අය. දැන් මගේ වීරයා වුණේ එලිස් ප්‍රෙස්ලි. ඉතින් ඔහුගේ ගීත ගායමින් එහෙම තමයි මම කුඩා කාලේ ගෙවෙන්නේ. ඉතින් ඇත්තටම අනිත් එක තව දෙයක් තමයි මේ ගොඩක් තැන්වල කියලා තියෙනවා. මේ මම හරි ආසයි සින්දු කියන්නේ. දැන් කවුරු හරි කියන්නේ මං ආසයි ජනතාවට සින්දු කියන්න. පොඩි කාලේ, ඒ කියන්නේ දැන් කවුරුරි දැන් අපි කිමු දැන් මේ වගේ අවස්ථාවක් හරි අපි ගෙදර උදාවනගෙන, කියන්නේ මේ වගේ නෙමෙයි, අපි කිමු දැන් අපි තාත්තා රජයේ රැකියාවක් කරපු කෙනෙක් ලිපිකරුවෙක් හැටියට හිටියේ. ඉතින් එතකොට මොන හරි දෙයක් කාර්යාලය දෙයකට හරි කවුරු හරි පියන් කෙනෙක් ආවා කියන්නේ අපි ගෙදරට මොකක් හරි පණිවිඩයක් කරන්. ඉතින් මම දැන් කතා කරන අතර මම අර දොරෙද්දෙන් ඔළුව දාගෙන බලා ඉන්නවා දැන් මට chance එකක් හම්බෙයි කියලා. එතකොට මේ මගේ තාත්තා කියන පුතා එන්න ඇවිල්ලා සින්දුවක් කියන්නේ කියලා. තාත්තා දන්නවා මේකටයි මේ මම මලා ඉන්නේ කියලා. ඉතින් මම සින්දුවක් කියලා මට පුරුදු කරලා දෙන බව් කරනවා ඉස්සලම සින්දුව කියනවා. ඊට පස්සේ ආයි බව් කරලා යනවා. ඉතින් ඕක ඇත්තටම කුඩා කාලේ ඉඳන් මම පුරුදුනේ ඉඳන් කොතනකවත් ගීතයක් කියන්නේ චකිතියක් තිබ්බේ නෑ මට. ඉතින් අර ගීත මං හිතනවා සංසාරයෙන් මේ හැමදේම අපි සංසාරයෙන් ගේන දේ. ඔබ ඔබ ඔබේ හැකියාව ගත්තාම අද්විතීයයි. ඒ කියන්නේ ඔබ නිවේදකයෙක් හැටියට වුණත් දැන් ඔබට මෑතකදී මම දැක්ක නළුවෙක් හැටියටත් ඔබට ඒ හැකියාවන් පිටලා තියෙන්නේ මම හිතන්නේ සංසාරගතව.
ඒ වගේම ඉතින් මම හිතනවා මටත් මේ සංසාරගතව ඇවිල්ලා තියෙන දේ තමයි ඡායාරූපකරණය සහ ගායනය කියන එක. මොකද සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙකුට කී එකක් නැතුව සින්දුවක් කියන්න බෑනේ. වැටෙන් හේහා මල් පඳුරේ ඔබ පිපි වෙනේ අත නුදුරේ මිලින වුණත් ගන අඳුරේ මල් නෙලන්න නම් තහනම් මල් නෙලන්න නම් තහනම් ඕනෙක් කෙනෙක් කියන බලන්න ඩී මයින කී එකේ. ඒ කියන්නේ ඒක එක පාරටම මර ගන්න ඕනේ. ඒ කියන්නේ ඒක පෙර පුරුද්දක් සහජ හැකියාවක් කියන එක මම දන්නවා. මොකද මට ගොඩක් අය කියන එක තමයි සංගීතයේ තරම් දුරට හදාරු නැතුවට ප්‍රවීණයි පවහේ දෙන ඔබේ ශෘතිගත වීම ඉතාම හොඳයි කියලා. ඒක ඉතින් ඇත්තටම මේ සහජයෙන් ආපු දෙයක් මිස මම පුරුදු පුහුණු වුණ දෙයක් නෙමෙයි කියන එක තමයි මට ඉතින් ඒ වගේම මගේ ජීවිතයේ බොහෝ දේවල් සංසාරගත වෙන දේවල් කියලා තමයි මම විශ්වාස කරන්නේ. පාසල් යන කාලෙදී දයන් කිව්ව දැන් ටිකකට කලින් නන්දා මාලිනී මහත්මියගේ සංගීතාශ්‍රමයටත් සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා ඒ මාතලේ ඉන්න කාලේ කියලා. ඔව් මාතලේ හිටියට කැලුම් මං ඒ ලෙවල් කරපු හැටිය කොළඹට එනවා. අම්මා හිටියේ මාතලේ. කියන්නේ අපේ පදිංචි තිබ්බේ මාතලේ. හැබැයි මං කොළඹ ඇවිල්ලා ආච්චිලා ගෙදර රත්මලානේ නැවතිලා රැකියාවක් කරනවා. එතකොට සිකුරාදා හවස පිටත් වෙලා ආයි සඳ උදේම බස් එකගෙන ගිහලා වැඩට එනවා. ඉතින් එතන සතිය දවස් පහ මම හැමදාම කොළඹ හිටියේ 81 ඉඳලා 86 වෙනකම් මෙහෙම තමයි ගියේ. 82 හරියටම දැන් අවුරුදු 40කට එහා නන්දාමාලිනිය ෆිල්ම් පත්‍රයේ ඇඩ් එකක් දානවා මේ සංගීත නන්දාමාලිනී සංගීත ආශ්‍රමයේ සිසුන් බඳව ගන්නවා ගැන. ඒක හරි ලස්සන ඇඩ් එකක්. සම්පීඩ කාලෙක ඉතර සාර මේ මට මතකයි අර සිංහල අපේ ඇම්බැක්කේ තියෙන අර බෙරවායන්ගේ මේ පින්තූරයක් සහිතව ගිය ඇඩ් එකක්. ඉතින් මට මේකට හරි ආසිතෙනවා. මේ මගේ ප්‍රියතම ගායිකාව හැටියට මට ආසිතෙනවා ඉල්ලුම් කරන්න. ඉතින් දැන් වගේ නෙමෙයි අපිට කෝල් කරන්නේ මම කියවන්නේ. මම ඇත්තටම නන්දමාලිනී මිස්ගේ ගෙදර හොයාගෙන ගියා. ඉතින් නන්දමිස් ගෙදර හිටියා. ඊට පස්සේ මම මේම මේ පන්තියට බැඳෙන්න ආසයි කියලා. එතකොට මේ නන්දමිස් කිව්වා දැන් නම් ඔක්කොම අරන් ඉවරයි. හැබැයි කමන්නේ ඔයා ඇවිත් බලන්න එදාට හැකියාවක් තිබ්බතින් අපි ආව ගන්නම් කියලා. හැබැයි ඉතින් මම ගියාම මට කිසි ප්‍රශ්නයක් වුණ නැහැ. මාව රෙජිස්ටර් කරගත්තා. ඊට පස්සේ ඉතින් තව ප්‍රශ්නයක් තිබ්බා කැලුම් මගේ නම දැන් ඔය දැන් මාතලයාගෙන් ඇහුවත් ඒ කට්ටිය මට ඩයන් කියලා කියන්නේ. මගේ නම පොඩි කාලේ මට කිව්වේ ඩයන් විනීන්ද්‍ර පරාක්‍රම විතාරණ. එතකොට ඩයන් කියන නම මම ඉස්කෝලවලට දැන් ඉස්කෝලේ යනකොටත් ගොඩක් අයට ප්‍රශ්නයක් වෙනවා මම සිංහලද කියලා. මේ මගෙන් අහනවා මම බර්ග ජාතිකද කියලා. ඊට පස්සේ මම නෑ කිව්වා මහන ඔබේ නම් ක්‍රිස්තියානිද කියලා. ඉතින් මට මේක වදයක් වුණා. ඒ කියන්නේ අපිට සහජයෙන් ලැබුණ දෙයක් තියෙනවානේ. ඒ කියන්නේ මම සිංහල බෞද්ධ වුණාම අපි කවුරුත් කැමති අපිට ලැබෙන දේ ගැන තුල අපි අපේ අම්මලාට ආදරේ වගේ අපි අපේ ජාතියට ආගමට ආදරේ. ඉතින් මට ඒක හරි ප්‍රශ්නයක් වුණා. ඉතින් මම කොළඹ ආවම මං හිතුවා දැන් මම මෙහෙම දෙයක් කරනවා කියලා. දැන් මං කියන්නේ මගේ නම ඩයන් කියලා. මගේ නම දයන් කියනවා කියලා. ඩයන් කියන දයන් එක ඩයන් නේ. මොකද DAYN කියන එක ඩයන් කියන්නත් පුළුවන් ඩයන් කියන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් මම මුල් කාලෙදී මම පන්තියරත් කියන්නේ මගේ නම දයන් කියලා. දැන් නන්දමිස් මට අමතන්නේ මේ දයන් කියලා. කියන්නේ මිස්ටර් විලායි මලයි අර බොහොම ස්වරාකාරයෙන් ගායක කතා කරන්නේ. මේ ඉතින් දයන් කියලා කිව්වහම ඉතින් පන්තිය ළමයි ඔක්කොම දීපිකා හිටියා, වසන්ත තිලකාංගනී හිටියා, ඉන්දිරා කාර්යව සමිතියා, ප්‍රබෝධය අහම්පත් හිටියා, අනුෂමාදොල හිටියා, නලින් ජිනේන්ද්‍ර අල්විස් වගේ දැන් ශේෂ්ත්‍රයේ හොඳට බැබලෙන අය ගොඩක් ඒ පන්තියෙන් ආරම්භය ගත්තා. ඉතින් ඒ හැමෝමත් මට දයන් කියන්න ගත්තා. ඊට පස්සේ කලාලෝකේ මුලින්ම 83 කලෙලි දැක්ම කරනකොට මම මනමේ කුමාරය හැටියට චරිතමවනවා. අනුෂමාදුල තමයි මනමේ කුමාරි. ඉතින් මේ අවස්ථාවේ මට මතක් වෙන දුනානෙතු පුනා දීසි ස්වර්ණලතාසේමෙලදා දුනානෙතු පුනා ඔන්න ඕක තමයි මගේ ගායනය. ඉතින් අනිත් එක විශේෂයක් තිබේ මගේ අර හඬ හරි ජව සම්පන්න ඉඳලා ලුම්බිනි රංගහලේ හතර කොනටම ඇහෙන්න මම ඒ ගීතය කිව්වා ගායනා කරා. ඉතින් කෙසේ හෝ මේ ඒ පන්තියේදී තමයි මාව දයන් වෙන්නේ. ඇත්තටම මම තමලාට කියන නන්දමාලි තමයි මම බෞද්ධිස්ම කරේ මේ නමින් කියලා. ඉතින් ඇත්තටම දයන් කියන නම මට ගොඩාක් චාර්විෂිපියෙක් හැටියටත් ගායකෙක් හැටියටත් ඉදිරියට යන්න මේ ගොඩාක් ඉවහල් වුණා කියලා මම විශ්වාස කරනවා. නන්දා මාලිනී මහත්මියගේ සංගීත ආශ්‍රමයේ සංගීත කටයුතු වලට සම්බන්ධ වෙන දයාන්ට කොහොමද හිත ගියේ චාරූපක?
මෙහෙමයි කැලුම් මම පොඩි කාලේ ඉඳලා චිත්‍ර අඳිනවා. දන්න වාතේ එන්න කාලේ ඉඳලා සහ අවුරුදු 5ක් 6ක් වෙනකොට මම මෝල්ලි සඳින්න ගන්නවා. මට අදටත් හිතා ගන්න බෑ එවැනි චිත්‍රයක් ඇයි තෝරගන්නේ මම කියලා. ඒ මෝල්ලි සකින චිත්‍රේ මුළු ඇඟම නෙමෙයි රීජස් ඩයරි සංග්‍රහවක තිබ්බේ මූණ විතරයි. ඒ මූණ දැක්කහම මට මොකද්දෝ හරි හුරුපුරුදු ගතියක් වගේම හරි නුහුරු ගතියකුත් දැනෙනවා. මම බැලුවා මේ සිනාසෙනවද අඬනවද මොකද්ද මේ හරිම භාව සම්පූර්ණ රූපයක් මේක ඡායාරූපයක් නෙමෙයි මේක චිත්‍රයක් කියලා තේරෙනවා. ඒතර මම කිසිම දෙයක් ලෙනාඩෝ ඩා වින්චි හා මෝනලිසා ලෙසගෙන දන්නේ නැහැ. ඉතින් මම මේ චිත්‍රය එහෙමත් නොදැන මම අඳින්න ගන්නවා. එතකොට අපේ අම්මා තාත්තත් කියනවා මේ පුතා මේ ඔයා මේ චිත්‍රය ලෝක ප්‍රකට චිත්‍රයක්නේ ඔයා කොහොමද මේක හොයාගත්තේ? මම කියන්නේ මම මේ දැක්ක මට මේකට ආසී තුනා. ඊට පස්සේ නිකන් අර මෝනලිසා කියන චිත්‍රයම මම අඳින්න ගන්නවා. ඊට පස්සේ ඒ වෙනකොට සිනමාව ගැනත් උනන්දුවක් වෙලා එතකොට මම මේ 73 පමණ ගීත කුමාරසිංහගේ කව පේජ් එකක් දැකලා බොහොම ලස්සන ඇගේ රූපයට බශී වෙනවා. එතකොට මට අවුරුදු 11යි. ඊට පස්සේ මම ඇයව දකින්න රූපයේ කවුරුන මම අඳින්න ගන්නවා. මට ඒ කාලේ ගීත කුමාරසිංහගේ මූණ මට බලන්නත් වඳින්නත් පුළුවන්. ඒ තරමට හුරු වුණා. ඔහොම ඉතාම ස්වරූපී සාරාම්භ ගෙඩියක් වගේ මූණක් නේ අදටත් ඒ වගේ. ඉතින් ඊට පස්සේ කැලුම් ගැහැණු ළමයි චිත්‍රපටිය නැරඹුවාට පස්සේ ගැහැණු ළමයි චිත්‍රපටියේ වසන්ති කිදේම හැඟුම්බර S2 ඒ වගේම ඇගේ රඟපෑමත් එක්ක ඇගේ රූපයත් එක්ක මම ඇයට වශී වෙනවා. ඊට පස්සේ මම ගොඩාක් වසන්ති කී රූපය අඳිනවා. ඉතින් අදටත් මේ වෙනතුරුත් මගේ ප්‍රියතම නිළිය වසන්ති හැටියට රැඳෙනවා. දැන් මම කියාගෙන ආවනේ කැලුම් මම මේ චිත්‍ර අඳිනවා කියලා. මට හරි ආසාව තිබ්බා මේ ප්‍රින්ටින් ඉගෙන ගන්න. ප්‍රින්ටින් ඉගෙන ගන්නත් ආසාව තියෙනවා. කලාවට තියෙන ආසාව සහ ඒ කාලෙත් මම කරන්නේ ඉටිගාලා සබන් ගාලා අනිත් පැත්තට පත්තරේ මම කළා. ඉතින් මම ප්‍රින්ටින් කියන එක ඉගෙන ගන්න ආස වුණා. මොකද ඒ ලෙවල් එකේම හරියට කරේ නැහැ. ඉතින් ඒවා කලා විෂයන් කරපු මට මේ ගණිත විෂයන් එක්ක හරම කරන්න අමාරු වුණා. මම ඡායාරූපකන්ට එළමෙනවා කියන්නේ ඇත්තටම කියනවා නම් ඉතින් අර චිත්‍ර ඇඳලා දැන් මම කොළඹ ආවට පස්සේ මේ මට වෙලාවක් නැහැනේ. දැන් ඉස්සර නම් ගෙදර ඉන්නකොට ඕන්තර චිත්‍ර අඳින්න පුළුවන්. ඉතින් හවස වැඩ ඇරලා ඇවිල්ලා ඉතින් හරි වෙලා අවිවේකයිනේ ඒ වෙලාවේ. ඊට පස්සේ මේ මගේ හොඳම යාළුවෙන් දෙන්නෙක් හිටියා මාතලේ. ඒකත් හරි පුදුමයි. මාතලේ ක්‍රවුන් ස්ටුඩියෝ අධිපතිගේ පුතයි මාතලේ සීතා ස්ටුඩියෝ අධිපතිගේ පුතයි හොඳම යාළුවෝ. හරි. ඉතින් ඒ දෙන්න කැමරා එක බොහොම හරම කරනවා අපේ ෆොටෝ ගන්නවා. ඉතින් මම ප්‍රියන්ත මගේ හරිම හොඳ හිතවතෙක් ප්‍රියන්ත ශ්‍රියන් හේරත් ඔහුට මම කියනවා දවසක් මේ අනේ අපේ අම්මා අක්කලා දෙන්නයි අම්මාවයි ලස්සනට අඳලා ගන්න ඕනේ මං ජූටි කියලා කියන්නේ ජූටි ඔයා මේ කැමරාවක් අරන් එනවාද පින්තූර ගන්න කියලා. එයාත් එනවා. ඊට පස්සේ එයා එන්නේ අපේ පින්තූර ගන්න. හැබැයි මම ගන්නද කැමරාව ගන්නද මං අහනවා ජූටි කොහොමද දැන් මේකෙන් ගන්නෙ? ඊට එයා කියන අර ඉමේජස් දෙක එකක් කරන්න ඕනේ. එතකොට යශික කියන එක ඇවිල්ලා දැන් තියෙන තරම්වත් නෑ සම යශික MG1 ද කොයිද ඒක ඒ සාමාන්‍ය කැමරක් සිංගල් රිෆ්ලෙක්ෂන් පේන වී ෆයින්ඩ් එක වෙනම පේන්නේ. දැන් කාලේ නම් දයන් ඕනම කෙනෙකුට පින්තූරයක් ගන්නවා කියන එක හරිම ලේසි දෙයක්. දැන් ස්මාර්ට් ජංගම දුරකථන තියෙනවා. මෙහෙම කරා ක්ලික් කරා පින්තූරය ගත්තා. නමුත් ඒ කාලේ පින්තූරයක් ගන්නවා කියන එක බොහොම ලොකු දෙයක්. ඒතර ආලෝකකරණේ හසුරන්නේ කොහොමද? එතකොට අනිත් එකේ රීල් එකේ තියෙන ෂොට් 36ක් විතරයි තියෙන්නේ. අනිත් එකේ හරියට ලෝඩ් කරේ නැත්නම් එකම තැන කරගුණද එක පින්තූරයක්වත් වදින්නේ නැහැ. ඉතින් ඒ හැම දෙයක්ම වැඩි මම මුලින්ම අහගත්ත දැන් මේක කොහොමද අපි ફોકસ කරන්නේ? කොහොමද ගන්න කියලා. එතකොට කිව්වා මේ මේ දෙක රූප දෙකක් මෙනේ වාට ඒ දෙක එකක් කරන්න කියලා. ඊරෝසෙ එහෙම පින්තූර ගත්තා. මම ඇත්තටම මේ ප්‍රියන්ත නෙමෙයි පින්තූර ගත්තේ. ඇත්තටම අම්මලාගේ මං ඉන්නේ විතරක් එයා ගත්තා. අනිත් ඔක්කොම අක්කලා දෙන්නගේ අම්මගේ මං ගත්තා. ඉතින් ඒ පින්තූර ඊට පස්සේ බලනකොට හරි ලස්සනයි. කියන්නේ හොඳයි. හොඳ නිමාවක් තිබ්බා. ඊට පස්සේ ඉතින් මට හරි ආස හිතුණා පින්තූර ගන්න. ඊට පස්සේ මේ මම දැන් ඇලයන්ස් ඒජන්සි 81 ඇවිල්ලා අවුරුද්දක් යනකොට මේ මට 82 වෙනකොට මට බෝනස් එකක් හම්බුණා. බෝනස් එකක් හම්බුණාම ඒක රුපියල් 2000 ගානක් දුකද ඒ කාලේ. ඉතින් ඒ මට මම හිතාගත්ත දැන් මේකෙන් මම කැමරාවක් ගන්නවා. 81 රුපියල් 2000 ගාන කියන්නේ අද සෑහෙන ලොකු ගාණක්. ලොකු ගාණක්. ඔව්. හැබැයි මට හම්බුනේ මේ පඩිය රුපියල් 500යි. හැබැයි ඒ 2000 ගානට හරියන්න මම මේ බන්දුලංක කියන්නේ ප්‍රියන්තගේ තාත්තට කියනවා මේ මට කැමරාවක් දෙන්න කියලා. එයා යූස් කරපු කැමරාවක් ඒ ගානට මගේ අතේ තිබ්බ ගානට මට දුන්නා. ඒ වගේම ඊට පස්සේ මේ මම දැන් පින්තූර ගන්නවා. දැන් මට හරියටම ඇවිල්ලා පේනවා. දැන් අපේ ලොකු අක්කා අංජලිව තමයි මම පින්තූරට ගන්නේ ගොඩක්. අර මේ පිදුරු තොප්පි දාලා ඒ කාලේ දැන් මගේ හැට්ස් හොයාගන්න නැහැ. ඉතින් අර රිබන් බැඳලා ඉතින් අර එහෙම එක එක විදිහට ගන්න. දැන් මගේ ඔළුවේ තියෙන එයා තමයි මොඩල්. එයා තමයි මොඩල්.
ඊට පස්සේ අර සාරිය ඔළුවේ වහලා හින්දි නිදිය වගේ අර මාල දාලා මෙතන අර මාලයක් නාලපටි වගේ දාලා දන්නවනේ අපි කරන වැඩ. ඉතින් එහෙම මේ පින්තූර ගත්තා. ඉතින් මේ පින්තූරත් ලස්සනයි. ඒතකොට තව දෙයක් මම කරනවා. දැන් එක ෆ්ලෑෂ් එකනේ තියෙන්නේ. يعني කැමරාවල දින ෆ්ලෑෂ් එක විතරයි. ඒතර මම කරනදී කණ්ණාඩිය ළඟට ගිහිල්ලා අක්කව තියලා කණ්ණාඩියට ෆ්ලෑෂ් කරනවා. ඒතර කණ්ණාඩියට ෆ්ලෑෂ් වුණාම කණ්ණාඩියට වැදිලා එක සයිඩ් ලයිට් එකක් වගේ මූන්ට් එනවා. දැන් මම ওই සයිඩ් ලයිට් ගැන මට එදා ඉඳලා පිස්සුවක් තිබ්බා. මොකද ෆිල්ම් ෆෑ සංගර බලලා බෑක් ලයිට් අරව මේවා ඕවා මම තමයි ඔළුවේ තියෙන්නේ. චිත්‍රයක් ඇඳන්ද්දත් මගේ සුදු පාට ටියුබ් එක තමයි ඉක්මනට ඉවරන්නේ. මොකද මම එච්චර බෑක් ලයිට් ඇඳලා මට මතකයි ඒ කාලේ කියනවා මේ දයන්ගේ සෝන්ටත් කවදා හරි බෑක් ලයිට් එකක් දාලා තියන්න ඕනේ කියලා. අපේ චාරු චිත්‍රය කියලා. ඉතින් ඇත්තටම එහෙම අගත්ත පින්තූර හොඳට ආවා. ඊට පස්සේ එහෙම ඉන්නකොට අමිල එකේ මුනිදාස ගුණසිංහ කියන මහත්තයා සුමිය දැල්පිටිය කියන මගේ හිතවතා මාර්ගෙන් ඕව හඳුනගෙන මට 5000 ගානකට කොනික FT1 කැමරාවක් කොස්ට් එකට හරියට මට පෙන්වුවා. ඒකට ඒ කොස්ට් එක ගිහිලා තියෙන පමණයි ගත්තේ. එහෙම අරගෙන එතකොට මට මතකයි ධම්මික කර්ණරත්න කියන මගේ යාළුවා සීතාසේ එයා මට උදව් කරා ඒක ගන්න. මුදලක් දුන්නා ඒක ගන්න. ඉතින් ඒ ඒකෙන් මම කොනික FT1 එක ගත්තට පස්සේ 85 ඉදී මට හොඳ කැමරාවක් තියෙනවා. මං එතෙන්ද 85 ඉඳලම වෙඩිංස් කරන්න ගත්තා. ඇත්තටම අපේ ඇලයන්ස් ඒජන්සිස් එකේ මේ අපේ මැනේජින් ඩිරෙක්ටර් චෙයාර්මන් හිටියේ කෙවින් ඩීසිල්ලා කියලා. එයාගේ දුව සොනාල් ඩීසිල්ලා. එයා බැන්ද හිරාන් ඩීසිල්ලා කියලා කෙනෙක්. මේ දැන් ওই ඔඩි කම්පැනි එකේ ඉන්න ලොක්කා. ඒ වෙලාවේ ඡායාරූප ගන්න මට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මම බය නැතුව ෆොටෝ ගන්න දැන් මට හොඳ කැමරාවක් තියෙනවානේ. හැබැයි ඔහොම දැන් මම දන්නෙත් නැහැ කැලුම් ඉතින් අපි බැටරි කැලිටියක් අරන් යන ඇල්කලයින් බැටරි කැලි. ඉතින් ඒ වුණාට අන්තිම වෙඩින් එකේ අන්තිම වගේ වෙනකොට මේ දැන් අන්තිමවත් නෙමෙයි චර්ච් එක ඉවර වෙනකොට වගේ බැටරි ටික බහැලා. ඊට පස්සේ මම බැලුවා අවේලබල් ලයිට් වලින් ගන්න. හැබැයි ඇපර්චර් එක හරි කියන්නේ දැන් ලයිට් මදි හින්දා හරි අවුට් ඔෆ් ෆෝකස් වගේ යනවා. ඒක මට පස්සේ තමයි දැනගත්තේ. හැබැයි මම ෆෝකස් කරන දැන ෆෝකස් වෙනවා. ඒම පින්තූරට තිබ්බා. ඉතින් ඒ පින්තූර අර ෆ්ලෑෂ් කරන පින්තූරට ලස්සන අර නැචුරල්නේ, නැචුරල් ලයිට් එකේ නරන් තියෙන්නේ. දැන් මේ ඔක්කොම කතා කරන්න ගත්තා දයන්ගේ පින්තූර හරි නැචුරල් කියලා. ඉතින් ඔහොම වෙනකොට තව තව වෙඩින්ග්ස් එන්න ගත්තා. ඒ කොහොම හරි ටිකෙන් ටික වෙඩින්ග්ස් 85 පටන් අරන් දැන් අවුරුදු 37 30 ඉතින් මං ඡායාරූප කරන්නේ යෙදෙනවා. ඔබ කිව්වා වගේ මේ මං ගොඩාක් කලාලෝකේ ඡායාරූප කරලා තියෙන ඒ වගේම මදාරා වඩුගේ සහ සුජීවගේ අවුරුදු 26කට ඉස්සෙල්ලා මට දිනෙත් මතකයි 1996 ජනවාරි 10 වෙනිදා මම ඒ විවාහ මංගල උත්සවය කරන ඔබ දෙවන මනමාලයේ ඔබේ දෙවන මනමාලයේ හැටිරින් නිරුෂා විරාජිනි අනුරාධනන්ද සිරිත් හිටියා. මේ ඉතින් මේ වගේ සුන්දර මතක එක්ක තමයි මම කැලුම් වඳුර ගන්නෙ. ඉතින් ඊට පස්සේ කැලුම් කියන්නේ අපේ පවුල කෙනෙක්ම වෙනවා. ඊට පස්සේ අපේ අම්මගේ තව පුතෙක් වෙනවා. මට මතකයි කැලුම් අපේ අම්මා ඔයාගේ බර්ත්ඩේ එකට පර්ෆියුම් එකක් ගන්නකොට මටත් ඒ જાතියෙම එකක් ගන්නවා. මොකද අම්මට හිතෙනවා අනේ මට අපේ අම්මා පුතානේ මට කිව්වේ අපිට මට වෙන කිසි නමක් කිව්වේ නැහැ. හැබැයි පුතාට මේක හිතරි දෙයිද කියලා ගන්නවා. ඉතින් ඔයා දන්නවා ඒ ගැන මට ඇත්තටම ඔයා දකින්න හැම වෙලෙම මගේ අම්මා මතක් වෙන්නේ. මොකද ඒ ආදරේ ඔබ ඔබේ අම්මා නැති වෙලා ඔබ මගේ අම්මට බොහොම ආදරය කළා. මට කවදාවත් අමතක වෙන්නේ නැහැ දයන්ගේ මව මගේ උපන් දිනයකට තෑග්ගක් දෙනවා නම් ඒ කාලේ අපිට ඒ වගේ හොඳ සුවඳ විලවුන් බ්‍රෑන්ඩඩ් සුවඳ විලවුන් ಜಾති ටිකක් මිලදී ගන්න ටිකක් අතේ මිල මුදල් තියුනේ නැහැ. හැබැයි දයන්ගේ අම්මා කවදාවත් දෙපාරක් හිතන්නේ නැතුව හොඳම බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකක් තමයි උපන් දිනේට තෑග්ගක් වශයෙන් දෙන්න උනත් හැමදාම පෙළඹුණේ. පුදුමාකාර විදිහට අපිට ආදරය කරපු මවක්, බොහොම ගුණගරුක කාන්තාවක්. ඇය බොහොම ලෙන්ගතු මේ අවස්ථාවේදී සිහිපත් කරනවා අදාපාතර නැති උනත් ආදරණීය අම්මා කෙනෙක්. ඔව් ඇත්තටම මේ කැලුම දකින්නකොට මට හැම වෙලෙම අපේ අම්මා මතක් වෙනවා. මොකද ඒ සුඳුරු මතකේ හැම වෙලෙම යනවා. ඔබ මේ කරන වැඩසටහන මම නිරන්තරයෙන් හැමදාම බලනවා. ඒ හැම වෙලාවකත් මට ඔබේ තිබ්බේ මනුෂ්‍යත්වය සහ ඔබ තිබ්බේ ලෙන්ගතුකම සහ ඔබේ තිබ්බ ඒ කෘතවේදී බව මට හැම වෙලෙම සිහි වෙනවා. ඒකයි මම හැම වෙලෙම හිතන්නේ ඔබ ඔබේ YouTube නාලිකාව හරහා කෙනෙක්ගේ වටිනා දෙයක් මතු කරනවා මිසක් අර අනවශ්‍ය දේවල් ඇදලා අරගෙන ඔවුන් අසීරු තත්ත්වයට පත් කරන්නේ නැති මම දන්නවා. ඔබට ඔබ මං හිතන්නේ ඔබ වෙන්න ඇති ඇත්තටම මේ වෙනකොට ලංකාවේ සියලුම වටිනා කියන කලාකරුවන් සහ වටිනා කියන දේශපාලඥයන් සහ එවැනි අය එක මිටකට වගේ අරන් ඔබ මේවා කරලා තියෙනවා. මොකද ගොඩක් අයට ඔය අවස්ථාව එන්නේ නැහැ. මොකද ඔය සමහර අය එන්න බයයි. දැන් ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් වලට එන්න බය. ඔබත් එක්ක හරිම පහසෙන් කට්ටියනවා. ඉතින් ඒක මම හිතන්නේ ඔබ මෙතෙක් අවුරුදු ගානක් තිස්සේ ඔබ ලබාගත් කීර්ති නාමයේ අග්‍රඵලයක් තමයි ඒක කියලා මට හිතෙනවා. දයන්ගේ ජීවිතයේ දයන්ට හම්බ වෙච්ච තවත් සුවිශේෂී වූ මහත්මා ගුණාංගයන්ගෙන් පිරිපුන් චරිතයක් තමයි
අපි කවුරුත් ආදරය කරන හැරිස් විජේසිංහ මහත්මයා. දයන්ගේ ජීවිතයට හැරිස් මහත්මයාගෙන් ලද ආලෝකය කොයි වගේද? ඔව්, ඇත්තටම මේක මිල කරන්න බෑ, අගයන්න බැරි තරම් මම හිතන ආලෝකයක් ලැබුණා. 1990 ජනවාරි පළවෙනිදා මට මේ මනමාලියක් ලැබෙනවා හැරිස් විජේසිංහයන් හැඩගන්වන. ඊට ඉස්සෙල්ලා හැරිස් විජේසිංහයන් හැඩගැන්වූ මනමාලිය මට ඡායාරූප ගන්න හැමිලා තියෙන ගොඩක් වෙලාවට හැරිස් අයියා ඒ නිවස් වලට ගිහිල්ලා අඳපු අවස්ථාව සහ හෝටල් එක. එතකොට අපි හැරිස් අයියා අඳලා යනවා. මට එහෙම මුණ ගැහෙන්න කතා කරන්න වෙලාවක් ලැබිලා නැහැ. කොහොම හරි මම ජනවාරි පළවෙනිදා ගෙදරට ගොඩ වැදුනහම මට හරි ලෙංගතුකමක් දැන්න සහ හරි හුරු ගතියක් දැන්නා. ඒ හැමෝම මාව හරි ආදරෙන් පිළි අරගෙන මම ගන්න ඡායාරූප දිහා බලලා හැරිස් අයියා කිව්වා, මේ ෂා හරිම ලස්සනයි, දැන් වගේ බලන්නත් බෑ, හැබැයි මං ගන්න විදිය බලලා කිව්වා ෂා හරිම ලස්සනයි ඔයා ගන්න විදිය කියලා. එදා හැරිස් අයියා අඳුරගෙන ඊට පස්සේ ඒ ජනවාරි 12 තව ලස්සන බ්‍රයිට් කෙනෙක් කැනියන් බ්‍රයිට් කෙනෙක් මට පින්තූර ගන්න හම්බුනාම මම කරනදී ඒ බ්‍රයිට් පින්තූර ඉතාම ලස්සන හින්දා මම හැරිස්සට දවසක් ගිහලා මේ පින්තූර එක දෙනවා. හැරිස්සා බල්ලා කියනවා, මයි හරිම ලස්සනයි මේ පින්තූර, හරිම වෙනස්. Very soon you are going to sweep the whole city of Colombo කියලා කියනවා. ඉතින් ඇත්තට මේක එහෙමම වෙනවා හැරිස් අයියාගේ. හැරිස් අයියා ඊට පස්සේ ගොඩාක් වෙලාවට ඒ පින්තූර පෙන්නනවා කට්ටියට. එතකොට කියනවා හැරිස් අයියාගේ රෙකමෙන්ඩේෂන් එකක් හම්බ වෙනවා, කියන මේ අලුත් කොල්ලෙක් ඉන්නවා මරුවටම ගන්න, එහෙම නෑ කියන්නේ. හරිම ලස්සනයි. ඊට පස්සේ මට පුදුම ආදරයක් නම මට සුදු බබා කියලානේ කියන්නේ. ඉතින් මං හිතනවා මම හරි ආඩම්බර වෙනවා සහ සතුටු වෙනවා. කැලුම් ඔබ පවා හැරිස් අය අඳුරගන්නේ මගේ. ඔව්, ඒ කියන්නේ ඇත්තටම යශෝදා ඇතුළේ මේ ලොකු පිරිසක් මේ හැරිස්සයට මම අඳුල්ලා දෙනවා. ඒ අය ඔවුන්ගේ හොඳම මිතුරන් වෙනවා, මටත් වැඩි කොලිපාගු වෙනවා. හැබැයි මං ඉගෙන හරි සතුටු විශේෂාමර බඳු වෙන අය. මොකද ඇත්තටම මේ අයකයි වෙන්න ඕනේ. මොකද හොඳ මිනිස්සෙකින් මන් ලබාගත්ත දේ අනිත් හැම කෙනාටම ලබා ගන්න ඉඩ සලස්සන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ වෙලාවේ මම දෙපා නැමදලා හැරිස්සයට මේ ආචාර කරනවා. මොකද ඔහු මේ මං හිතනවා අපිට හම්බුණ මම හිතන ජීවිතේ ඒ හැරිස්සය හම්බුනේ නොවෙන්න අපි අර මට මගේ අම්මා හිටියා තාත්තා හිටියා වගේ හැරිස්සයත් හම්බු නොවෙන්න අද මම මෙතන නෑ. මොකද මට මතකයි මම මුලින්ම මගේ ලැබ් එක පටන් ගන්නකොටත් හැරිස් අයියා කාටවත් කියන්න එපා කියලා මට උදව්වක් කරා. මේ ඒක ඒ හැම දෙයක්ම මගේ හදවතේ තියෙනවා. ඉතින් එතුමා කරන බොහෝ උදව් කිසි කෙනෙක් කුට කියන්න එපා කියලා තමයි එතුමා කරන්නේ. ඒක තමයි මම මේ අවස්ථාවේත් ඒක රකින්නේ. හැබැයි එහෙම උදව්වක් මට කරා. ඉතින් ඇත්තටම මේ අර ඩියුරෝගාඩ් මැෂින් කියලා ඩියුරෝගාඩ් ගන්න මැෂින් එක මම ගත්තේ මුදල් වලින්. ඉතින් ඇත්තට මගේ දියුණුවට සෑහෙන්න හිටපො මගේ මට තාත්තා නැති වුණාම අදටත් මගේ තාත්තා වගේ ඉන්නේ හැරිස් අයියා. ඒ වගේම මට මේ අවස්ථාවේ තව දෙයක් මතක් වෙනවා. කැලුම් හැරිස් අයියා ළඟ හිටියා අනුජ් කියලා, අනුජ් ඩියල්විස්. ඇය ඥාති සොයුරියක්. ඇය ඉතාම හොඳ ගුණ යහපත් කාන්තාවක්. මේ ඇය මට පුදුම විදිහට ආදරය කරපු කෙනෙක්. ආදරය කරන්නේ කියන්නේ සහෝදර කමක් තිබ්බා. ඒ කියන්නේ මම එනවා නම් ඔක්කොම දන්නවා. දැන් මගේ බ්‍රයිඩ් ඉස්සලා දෙන්න ඕනේ මේ දැන් අනෝජ් ඒක සැලසුම් කරලා හරි ලස්සනට කරලා දෙන කෙනෙක්. ඔව්, ඔබ දන්නා. ඉතින් ඇත්තට මේ අනෝජ් දුන්න ඇඳුමත් තමයි මට අද ඔයත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක මම දන්න ඔයත් අනෝජ්ට හරිම ආදරය කෙනෙක්. හැටිට අනෝජ්ටත් අපි පින් පමුණවන්න ඕනේ මේ මගේ දියුණුවට සහ අපි හැමෝගේම. ඒ වගේම මේ අවස්ථාවේ ඔබේ හොඳම හිතවතියක් වූ සුරංගනී විජේවික්‍රමත් මතක් කරන්න ඕනේ. ඒ වගේම ඇගේ සොයුරු මේ ලකිතරණ සූර්යත් මතක් කරන්නේ. මේ සියලු දෙනා අපිට බොහොම උදව් වුණා. කටි ලකිත තමයි මගේ කොණ්ඩේක අපි මගේ සුසුම් පවන් සංගත් ඇරිලි පින්තූර වලට පවා සහ මගේ හැම ෂෝ එකකදී මගේ සුසුම් පවන් සිතම් කරමින් සංගත් ඇරි නිකුත් වෙනකොට ඔහුත් ඒ අම්බලංගොඩෙන් ඇවිල්ලා මගේ කොණ්ඩේ හදලා කළා ඔක්කොම දුන්නා. අද ඒ කවුරුත් අපාතර නැහැ, ඔක්කොම අපෙන් සමු අරන්. ඉතින් ඒක ඇත්තටම හරි දුකයි. ඉතින් මේක මම හිතනවා මේ අපි කෘතවේදී පද කරන්න ඕනේ. ඇත්තම සතුටු වෙනවා කැලුම් හැරිස්සය ගැන මේ වෙලාවේ මතක්, කියන්නේ අපිට ඔහු ගැන යමක් කියන්න පුළුවන් වීම ගැන. ඒ වගේම සුරංගනී විජේවික්‍රම මහත්මිය ගැන මතක් කරනකොට අමතක කරන්න බැරි තවත් එක සිදුවීමක් දායන්ට තියෙනවා. වසන්ති චතුරානියව හැඩගන්වලා ඡායාරූප ගන්න ඕනේ කිව්වාම නේද? ඔව්, ඇත්තටම දැන් මට ලොකු හීනයක් තිබ්බා. මොකද වසන්ති ගැහැණු ළමයි, අමල් බිසෝ, හෙවණෙලෙද්ද මිනිස්සු, ආයාචන සමාවෙන්න වෙන චිත්‍රපටවල හැම එකම උඩරට මනාලියක් හිටිට ඉන්න මංගල තෑග්ග මේ හැම එකම උඩරට මනාලියක් හිටිට ඉන්නවා. ඉතින් මට නිකන් හිතුවා දැන් මම මේ හැරිස් අයියා මගේ සහෝදරෙක් වගේ, මගේ තාත්තා කෙනෙක් වගේ, ඔහු තමයි ලංකාවේ ඉන්න උඩරට මනාලියක් ඉතාම මනාව
අන්දන කියන. ඒ කියන්නේ ඒක කවුරුත් ඒක කවුරුත් පිළිගන්නේ නැහැ. ඒක උතරං උඩරට මනාලියක් අන්දන්න මේ ලංකාවේ කිසි කෙනෙක් නැහැ. ඉතින් ඒ විශේෂයෙන් මේ කාලේ 1993 දී මට ලොකු හීනයක් තිබ්බා වසන්තිව මනමාලියක් හිටිට අන්දලා පින්තූර ගන්න. මට ඒ දවසත් හොඳට මතකයි සැප්තැම්බර් 21 1993 දී මේ සුරංග නිසා මානි මෙන්ඩිස් අයත් අද අපේ අතර නෑ. මානි මෙන්ඩිස් ගොඩාක් චිත්‍රපටිවල ඇඳුම් නිර්මාණය සහ කලා අධ්‍යක්ෂණය කරපු කෙනෙක්. ඉතින් මානි හොඳට වසන්ති දන්නවා. ඊට පස්සේ සුරංගනිත් දන්නවා. ඒ දෙන්නම තමයි ගිහිල්ලා මාත් එක්ක වසන්තිව හම්බ වෙලා වසන්තිට කිව්වේ මෙහෙම දෙයක් කරන්න ආසයි කිව්වම වසන්තිට මම පින්තූර අරන් තිබ්බා එකම එක පාරක්. මේ දීපිකා සන්දනායකගේ තමයි මම මුලින්ම කරපු වෙඩින් එකක් කියලා මේ සෙලිබ්‍රිටි කෙනෙක්ගේ වෙඩින් එකක් කරේ එදා වසන්ති ඇවිල්ලා ඉතින් එදා ගත්තා. ඊට පස්සේ වසන්තිට මතකයක් තිබ්බා කියාදි කොල් ආර සුදු හාදයා නේද කියලා. ඉතින් කොහොම හරි එදා ඒ කරපු පින්තූර අදටත් මම හිතනවා හරිම ආගය කරනවා. ඉතින් සුරංගනී තමයි ඒකේ මූලික වෙන්නේ. සහ සුරංගනී ඊට පස්සේ වසන්තිව නිරන්තරයෙන් අන්දන මේ වේශ නිරූපණ ශිල්පිනිය වෙනවා. ඉතින් ඒ අය ගොඩාක් වෙලාවලදී මට වසන්තිගේ පින්තූර ගන්න ලැබෙන්නේත් සුරංගනී සමග සුරංගනී අන්දද්දී. ඒතට ඒ අතර තමයි ඔබ හැම කෙනාම අපි අඳුරගන්නේ. ඉතින් අපි එක පවුලක් වගේ බොහොම සතුටෙන් හිටිය කාලේ හරිම සුන්දරයි කියලා නොකියම බෑ. දයන් මංගල උත්සව සඳහා එක කාලෙක ලංකාවේ නැතුවම බැරි මංගල ඡායාරූප ශිල්පියා බවට පත් වුණා. මංගල උත්සව කීයක් විතර මේ වන විට දයන්ගේ කැමරා කාචයට හසු වෙලා තියෙනවද? කොච්චරද කියන්නේ දන්නේ නැහැ මම. කොච්චරද කියන්නේ දන්නේ නැහැ. ගීත නම් මම 488ක් දැන් ගායනා කළා ඉවරයි. ඒවා මම ගණන් ලස්සනට තියාගෙන යනවා. මොකද අර ඒ ගීතයක් වෙන්නේ කලාත් කියන්නේ. අපි එතෙන්ට එනවා. මංගල ඡායාරූප ගැන කතා කරනකොට දයන්ගේ කැමරා කාචයෙන් රූගත කරන ලද ප්‍රසිද්ධ පුද්ගලයෝ නම් කරන්න කියලා කිව්වොත් මතකයට එනවද? නළු නිලියෝ, ගායක ගායිකාව ඔක්කොම මතක් වෙයි දන්නේ. මට දැන් මතක් කරන රූපාන්ත චන්ද්‍රලේඛා, නිල්මිනි මදු, රුවන්ති නාමල්, එතකොට නිරෝෂා කුමාර ජයකාන්ත, ශිහාන් මීරංග සාගේෂ්ණි, කංචන කොරිතුවක් වූ සහායගේ ශානිකා, ඒ වගේම දිලානිය වේවර්ධන සහ සමන් පුෂ්පවර්ණ. එතකොට මේ එහෙම ගත්තාම ඊට පස්සේ මතක් වෙනවා ගාමිණී ෆොන්සේකා පුතා දම්මිත් ෆොන්සේකා සහ වින්ද්‍යා. දමිත් සහ වින්ද්‍යා මගේ හොඳ මෙහෙම හිතවතා සහ මම ගොඩාක් සමීප අය. ඔබත් ඒ වගේම අපි පවුලක් වගේ ඒ කට්ටියත් එක්ක. එතකොට තව රජීව් නානයක්කාර සහ වියානි එක්කම මේ තව ගොඩක් අය ඉන්නවනේ. රවින්ද්‍රන්දිනිගේ පුතා මේ ලොකු පුතා ඍෂි සහ ඇන්ජලා සෑහෙන පිරිසක් ඉන්නවා. දයන්ට මෙහෙම චෝදනාවකුත් ආවා. මං මෙහෙම අහන්න හේතුවක් ඇතුව දැන් මගුල් ගෙදර ඡායාරූපගත කරන්න ගියාම මනමාලයට මනමාලිටයි කිසිම නිදහසක් දෙන්නේ නැහැ. දයන්ට ඕන විදියටයි මගුල් ගෙදර වැඩ කටයුතු කෙරෙන්නේ කියලා චෝදනාවක් මට ඇහිලා තියෙනවා. මේ කතාවට විශේෂ හේතුවක් තියෙනවද? ඇයි එහෙම චෝදනාවක් දයන්ට ආවේ කියලා. මෙහෙමයි. දැන් ඇත්තට මං කරන කාර්ය දේවකාරිය වගේ කරන කෙනෙක්. අපි නිදා ගන්න යනකොට අපිට හිතෙනවා නම් මම වරදක් කළා තියෙනවා කියලා හරියට නිින්දයන්ෙත් නැහැ. ඒතකොට මට ඕනේ මේ වෙඩින් එකක් කරාම සියලු දේ අංග සම්පූර්ණව කරන්න. මම දන්නා වෙඩින් එකක් කියන්නේ හරි කාර්යබහුල තැනක් සහ ගොඩාක් හිතන්න දේවල් තියෙන තැනක් කියලා. හැබැයි කැලුම් අපි කියන දෙමව් දැන් කපල් එකේම ෆොටෝ වරන් වැඩක් තියෙනවද? දෙමව්පියන් හරි වැදගත්නේ. දැන් දෙමව්පියන් හැම වෙලේම කාර්ය බහුලයි වෙලා. ඉතින් දෙමව්පියන් එක්ක මේ කපල් එක නැතුව මම කරන දෙයක් තමයි හොඳටම දන්නා. දෙමව්පියන් වෙන වෙනමත් පින්තූර ගන්නවා. මේ හැම දෙයක්ම කරන්නේ යම් දවසක ඒ කටි මේ ලෝකෙන් සමුගත්ත දවසක හරි පින්තූරයක් තියෙනවා කියන විශ්වාසය තුළ. දයන්ගේ හැම මංගල ඡායාරූප උත්සවයකම කිසියම් සැලැස්මක් තියෙනවා. සහ මම ඒ සැලැස්මට ගන්නවා. සහ මට කිසිම දෙයක් මගේ හැරෙන්න ඕනේ නැහැ. දැන් මට මතකයි මේ අවස්ථාවේ මට කියන්න බෑ රෝහණ වීරසිංහගේ පුතා කලින්දුගේ වෙඩින් එක කරනකොට දැන් මම ලිස්ට් එකක් ලියලා දැන් රෝණයට කියන රෝණයලා මේ වෙලාවට ලෑස්ති වෙන්න ඕනේ කියලා. මට හරි පුදුමයි. ඒකට ඊටත් වේලාසින් ලෑස්ති වෙලා මගේ පින්තූරවලට එන්න බලාගෙන හිටියා. ඉතින් ඇත්තටම මේ ඒ වගේ හැමෝම නෑ. ගොඩක් අය මේ දැන් ඇත්තටම සමහර හිතනවානේ දැන් අපි යාට සල්ලි දීලා තියෙන්නේ, අපි හයර් කරපු කෙනෙක් එයා අපි කියන විදිහට වැඩ කරන්න ඕනේ කියලා. එතන මම නෑ. කියන්නේ මට මේ මම ආධිපත්‍ය ගන්නවා එතන. ඒක මගේ විදියක්. ඉතින් මම එහෙම කරපු අය අදටත් මට හම්බුනාම කියනවා දයන් ඔයාට සමහරවිට අපි එදා වෙඩින්ගේ දවසේ ගත්ත එක හිටිය හරි කේන්තියෙන්
හැබැයි අද දකින්න හැම වෙලාවකම ඇල්බම් එක ඔයා කොච්චර ලස්සනද අදටත් ඒක ඒ තරම් හොඳට පවතිනවා. ඒ වගේම විවාහ මංගල්‍යත් පවතිනවා. මම එහෙම කරපු ගොඩාක් ඒ විවාහ මංගල්‍ය පවතින්නේ නැතුව ඇල්බම් විතරක් හොඳට තියෙනවා. ඒ නම් ටික මම කිව්වෙත් නැහැ. කියන එකත් හරි නැහැ. එහෙම කලාලෝකේ එහෙම නමුත් මතකයි මට. ඉතින් ඇත්තටම මේ ඉතින් එහෙම නොවෙන්න තමයි මම වැඩ කරේ. ඉතින් ඇත්තටම අද හරි සතුටුයි. අර කැලුම් ඔයා දැන් ඇත්තට ගුරුවෙක් වුණාම ගොඩ යන තැන් වල මේ ගෝලියෝ හම්බ වෙනවනේ. බොහොම ඇවිල්ලා අගය කරනවා. දැන් මට එහෙම නෙවෙයි, මම යන තැන මගේ පර්ණ කපල් හම්බ වෙනවා. දැන් රෝහණය මට මතකයි, රෝහණ වීරසිංහයන් රෝහණ රන්සර කරනකොට රෝහණය කියනවා මේ ඔපෙරා හවුස් රංග ශාලාවෙත් මේ මොහු විසින් ඡායාරූපගත කරන විවාහ මංගල උත්සව يعني විවාහ ජෝඩු ගොඩක් ඉන්න පුළුවන්. හරිද? එතකොට ඔහු කියනවා ඡායාරූප ශිල්පී ලංකාවේ වොන් තරම් ඉන්නවා. හැබැයි ඡායාරූප ශිල්පියෙක් ගායකයෙක් වෙලා එක හා සමානව ජනප්‍රියත්වයක් දෙකටම ඉහළටම යන්න පුළුවන් වුණා නම් ඒ ලංකාවේ ඉන්නේ එකම එක්කෙනයි. එයාව තමයි මම දැන් ගෙන්නන්නේ. එයා දයන් විතරන. ඇත්තට මේ මට හිතුනේ ඒ හැම දෙයක්ම කොහොම හරි මම හොඳට කරපු ඉඳන් කැලුම්. දැන් ඔබ වුණත් හැමදේම ඔබ කරපු දැන් ඔබේ රැකියාවට කොච්චර ආදරේද කියනවනම් ඔබේ කලා සියලු හැකියාවන් පසකලා ඔබ රැකියාව හරියට කරා. මම දන්නවා ඔබ කොච්චර ස්ට්‍රෙස් වුණාද කියලා රැකියාව කරනකොට. හරිද? ඔබ වෙලාව විටක ඔයා රෝගීත් වෙනවා. මේ හැම දෙයකටම හේතු වෙන්නේ ඔබේ රැකියාව රාජකාරිය දේවකාරියක් වගේ කරපු නිසා. ඔබ දැන් බොහොම සතුටින් ඉන්නේ. ඔබ එතනින් විශ්‍රාම අරන් ඔබ කැමති දේ කරන්නේ දැන් මේ. ඔබ එදාට වැඩි ප්‍රියමනාපයි අද, එදාට වැඩි ලස්සනයි තරුණයි. ඒකට හේතුව තමයි ඔබ අද නියැලෙන්නේ ඔබ ආසම ගන්න වෘතියේ. බොහොම ස්තුතියි දාන්. ඒ වගේම මගේ මතකයට එන තවත් දෙයක් තමයි ඡායාරූපකරණයේදී දයාන් විතරණ කියන නම් සලකුණ රිදීරක් වගේ සනිටුහන් වෙච්ච අවස්ථාවක් තමයි කිසි කෙනෙකුට අමතක කරන්න බැරි. ඡායාරූපකරණයේදී දයාන් උපයෝගී කරගත්ත විචිත්‍රවත් පසුතල බැක්ඩ්‍රොප්ස්. දයන් අලුතින්ම අලුත් මානයකට මේ ඡායාරූපකරණය ඔසවාගෙන ගියයි කියලා කිව්වොත් මම නිවැරදි. මොකද දයන්ටම ආවේනික වෙච්ච පසුතල යොදාගත්තා බොහොම විචිත්‍රවත් එක එක ආකාරයේ පසුතල. බොහෝ දිනෙකගේ නොපෙනෙන කෝණයන් ඉස්මතු කළ ඡායාරූපකරණයේ නියැලෙන්නට. ඔබ හරි කැලුම්. මොකද මම කවුරුත් කරන දෙයක් කරන්න ආස නැහැ. දැන් මම චිත්‍රයක් උනත් ඉස්සර අඳිනකොට ඒ චිත්‍රයක් බලන්න ඒක පිටපත් කරේ නැහැ. දැන් වසන්තිකේ මට මතකයි මූණ ගන්නවා මල් බිසවකින් අහසින් පොළවට ඇඳුම් බඳිනවා, අර කට් වර්ක් බ්ලවුස් එක. ඒ වගේ මම හැම වෙලේම අලුත් නිර්මාණයක් කරන්න උනන්දු වෙන කෙනෙක්. ඒ කියන්නේ මම හිතලා නෙමෙයි, මට ඒක හැම වෙලේම එන දෙයක්. ඉතින් අර මට හිතුනේ දැන් සාමාන්‍යයෙන් කළු තිරයක් පාවිච්චි කළානේ මම මුලින්ම පින්තූර ගත්තේ බැක්ලයිට් ඇත්තේ එක ලයිට් ඇතිව බැක්ලයිට් එක ගැහුවට කළු තිරේ කෙස් ඔක්කොම සුදු වෙලා කෙස් සුදුනවා පැහෙන එක නෙමෙයි, අර ඒක විචිත්‍රවත් වෙනවා. අර වෙනම කප්පලා පෙන්නනවා මේ අපිව, ඒ කියන්නේ ඉන්න පුද්ගලයා. ඉතින් එහෙම ඉන්නකොට මට නිල්මිණි දෙන්නකෝන් අපේ සොයුරගේ මේ විවාහ උත්සව කරනකොට මට හිතුණා දැන් මේක හරි විචිත්‍රවත්ව කරන්න ඕනේ. මොකද ඇය ඉතාම ජනප්‍රියදයක්, ඔබේ බිරිඳ දූදරුවෙගේ ඇගේ ඡායාරූප ඉතාම කියන්නේ විචිත්‍රවත්ව කරන්න ඕනේ කිව්ව හිතුණාම මට හිතුණා මේ සඳහා දැන් කළු තිරේ වෙනුවට මේක වෙන පසුබිමක් සහ ඒකට ආලෝකණේ දෙන්න ඕනේ කියලා. ඒ පසුබිමට කොළපාර දැන් අදටත් මම ඒක කරනවා. ඒ කියන්නේ හැම පින්තූරයකම මම ඒක පාවිච්චි කරන දෙයක්, ඒකෙන් හරි විචිත්‍රවත් ගතියක් එනවා. ඉතින් ඇත්තටම හෙෂාන්ත ෆර්නැන්ඩෝ මතක් කරන්න, ඔහු තමයි මට මුල්ම මගේ බෑක්ඩ්‍රොප් එක ඇඳලා දුන්නේ. ඔහුගේ කලා හැකියාවෙන් ඔහු ඇවිල්ලා මල් නිර්මාණ කරුවේ. ඒ පැච් බෑක්ඩ්‍රොප් එක අදටත් මම ගෙනියන්නේ. ඒක මගේ ෆේවරිට් මේක. ඒක දැන් අවුරුදු 7ක් පරණයි. විශේෂයෙන්ම බැක්ලයිට්, සයිඩ් ලයිට් සහ ඔය බෑක්ඩ්‍රොප්ස් යූස් කිරීම තුළ තමයි මගේ අනන්තතාවය ගොඩ නැගෙන්නේ. ඉතින් සහ මේ ඕනෙම රූපයක් ගන්නකොට මම ඒ ඕනි කෙනෙක්ගේ මූණක වඩාත්ම යෝග්‍ය පැත්තක් තියෙනවා. හැමෝගෙම සම්මිතික නැහැ, කාගෙම සම්මිතික නැහැ. ඉතින් ඒ විදිහට අපි හොඳම මේ පැත්ත හොයාගෙන තමයි පින්තූර ගන්න. ඉතින් මේ හැම දෙයක් එක්කම මම හිතනවා මගේ පින්තූර මට ලොකු විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. මම පින්තූරයක් ගත්තදී ඒක මේ හොඳයි කියන එක මට දැන් මේ වෙනකොට ඕනිම දෙයකදී පරිණත වෙනවා කියන්නේ. ඒ වගේ මට හිතෙනවා මං ගන්න ඡායාරූප වලට ඇත්තට මිනිස්සු ආදරය කරන්නේ ඒ උන් ඉන්නවට වැඩිය ලස්සනට දකින්නද කියලා. දයන් විතරණගේ කැමරා කාචයට හසු නොවුන රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් සිංහල සිනමාවේ හෝ රිදී තිරේ නැති තරම් කියලා මම කිව්වොත් මං හිතන්නේ මම නිවැරදි. ගොඩාක් අය කළා දින. හැබැයි අර ගන්න බැරි නෝ මියගිය ආටිස්ට්ලත් ඉන්නවා. මේ අවස්ථාවේ මට මතක් වෙනවා තිස්ස විජේසුරිය, තිස්ස අයියව.
තිස්සයියට මම අපේ ඔක්කොම මම අනුහත ඔබත් ඒ කාලේ මගේ හොඳ කියන අපි බොහොම ලං ඇස්පන කරන කාලේ අපි ඉන්දියාවේම ගිය කාලේ මම සරසවියේ මේ ඇනුවල් එක කියන්නේ වාර්ෂිකය කරනවානේ. එතකොට මේ කලා මේ මේ කල මේ මේ චිත්‍රාගාරයට ගොඩාක් නළුලි ආවා. ඉතින් එහෙම ඇවිල්ලා පින්තූර ගන්නකොට මේ මම හැමෝටම ඉතින් කතා කරලා කිව්ව හැටි ටක් ගාලා කට්ටියනවා. ඉතින් මාලනියක් අගේ ඉඳලා සියලු දෙනා ඇවිල්ලා තියෙනවා. ඉතින් මම 36ට කතා කරා. 36ට කතා කරාම 36 කිව්වා එහෙම අපිට පුරුද්දක් නැහැ එක එකගේ ස්ටුඩියෝ වලට යන්න. ඔයාට ඕන නම් මගේ ඇවිල්ලා ගෙදර ගන්න කියලා පින්තූර. මං කිව්වා 36 මේක වෙනස්. මම කරන පින්තූර වෙනස් වෙන හින්දා මට ඒ ඔක්කොම බඩු ටික ගේන්න බෑ. ඔයා අපේ ගෙදර ආවදී මගේ ස්ටුඩියෝ එකට ආවදී මං හරි ලස්සන්ට ඒ ලයිටින් සෙට් කරලා ගන්නවා කිව්වම එයා එක ප්‍රතික්ෂේප කරා. එයා කිව්වා ඔයාට ඕන නම් මගේ ගෙදර එන්න මම යන්නේ නැහැ තැන් තැන් වලින් පින්තූර ගන්න කියලා. ඌ ඒ මං ගැන දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ ඔහම ඉන්නකොට මට ඒකයි ලික ලොකු අඩුවක් දැන්. ඉතින් ඔහම කාවිතා හොඳ මහත්මයෙක්නේ. මට ආරාධනා ලැබෙනවා අපේ ජනකාන්ත නිලියක් වෙන අවන්ති අපොන්සුගේ එකම දියණගේ ඡායාරූප ගන්න. එදා මම ඡායාරූප ගන්න නෙමෙයි සමා වෙන්නේ. මම සහභාගී ආරාධිතෙක් හැටියට එදා කොමටත් මගේ සහායකෙක් තමයි ආව ගිනිච්චේ වෙඩින් එකට. එතකොට මේ මගේ කැමරයි බඩුයි ඔක්කොම වාහනේ තියෙන සාමාන්‍ය එක තියෙනවා. ඊට පස්සේ තිස්ස අයියා හම්බුන හැටිය තිස්ස අයියා මාව බදාගත්තා. මාව බදාගෙන කිව්වා දයාන් මල්ලි මට හරි අඩුවක්. ඔයාගේ ඡායාරූපයක් නැති එක මං හැමදාම තැවෙනවා කිව්වා. හරිද? මට ඒක කියන්න වචන නැහැ මල්ලි කිව්වම මං කෝ අයියේ මං දැන් මගේ ළඟ තියෙනවා කැමරාව මං ගෙනල්ලා මං දැන් ගන්නවා පින්තූරයක් කියලා මම මගේ හිටිය සහායකයාට කෝල් කරලා කිව්වා බඩු ටික ඔක්කොම අරගෙන බෑග්ඩ්‍රොප් එකක් නම් තිබෙන්නේ නැහැ. හැබැයි සයිඩ් ලයිට්ස්යි කැමරාවයි ඒකට අවශ්‍ය කරන ලයිටින් ඔක්කොම තිබ්බා. මං ඉස්සෙල්ලම මට දැන් හරි සතුටුයි මට 36 පින්තූරයක් ගන්න දැන් 36 පුදුම සතුටක්. 36 කියනවා අනේ මල්ලි අද ඉඳලා මට හරියට නිින්දයි. කො මටම අර හිතුණා ඒ කිව්ව වචනේ ඒ දැන් එයා එහෙම කිව්වේ මං ගැන නොදැනනේ. හරිද? ඊට පස්සේ එයාට දැන් හැම වෙලෙම හිතට වද්දුන ප්‍රශ්න. ඉතින් මට ඇත්තටම කියනවා අවසානයේ සරසවි කවරේ පවා ඔහු මිය ගියාම උපහාර වශයෙන් යෙදුනේ මං ගත්ත ඡායාරූපයක්. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් තාමත් මට ගන්න බැරි වෙච්ච නිලියන් ඉන්න ජෙන්ට සමරවීර එතකොට ශිරානිනුගේර නෙතරි නානයක්කාර ඒ වගේ කීප දෙනෙක් ඉන්නවා. මම මේ කොහොම හරි එයාව ගන්න ඕනේ කියන තැන ඉන්නවා. ඒ වගේම මතක් කරන්නට ඕන දයාන් කොයිතරම් ජනප්‍රිය ගායකයෙක් වුණත් අදටත් මංගල ඡායාරූපකරණේ නියැලෙනවා. ඉතින් දයාන්ගේ ඒ තෙවෙනි ඇහින් ඔබේ මංගල උත්සවය ඔබට කැමරාගත කරගන්නට අවශ්‍ය නම් ඕනම කෙනෙකුට දයාන්ට කතා කරන්න පුළුවන්. බොහොම අපූර්වට බොහොම ලස්සනට වගකීමකින් යුතුව හැබැයි ටිකක් කරදරයක් වේවි ඒ වැඩේ දයාන් ලස්සනට කරලා දෙවි. දයාන් අපි ඡායාරූපකරණය ගැන බොහෝ දේ කතා කරා. ගායන වෘත්තිය ගැන කතා කරමු. මේක වෘත්තියක් විදිහට මම හඳුන්වන්න කැමති නැහැ. ඔබ ගායනා කරන්නේ ඔබේ විනෝදාස්වාදයට. ඔබ ගායනයට ප්‍රිය කරන නිසා ගීත 480 ගණනක් 88ක් 488ක් ගායනා කරලා තියෙනවා. මේ ගායනා කරපු ගීත අපිට වැඩි ඇහෙන්නේ නැහැ. ඔව්. ඇයි? ඒක ලොකු හොඳ ප්‍රශ්නයක් කැලුම්. දැන් ඒ කියන්නේ රේඩියෝ අපි මේ ගුවන්විදුලි නාලිකාවට දුන්නාම හැමදාම අදටත් හැමදාම මගේ ගීත ප්‍රචාරය වෙනවා. ඒ ඔබේ සුසුම් පවන් ඩැෆඩිල් මේ පරණ ගීත අපි අහලා තියෙන ජනප්‍රිය වෙච්ච පරණ ගීත. ඇත්තටම කියනකොට සමහරවිට මට හිතෙනවා එදාටත් වැඩි අපි උනන්දුවෙන් සහ පද රචනා ගැන සහ සංගීතය ගැන තවත් උනන්දු වෙමින් දැන් රෝහණ වීරසිංහයන්ම පමණක් මට ගීත 77ක් කරලා තියෙනවා. හැබැයි ඒතනුනෙත් මුල් කාලේ ආපු ගීත විතරයි ජනප්‍රිය. ඒකට මූලික හේතුව තමයි දැන් මං අලුත් කරන ගීත පවා සමහර අය මට කතා කරලා ලස්සනයි කියලා ඒවා අපි FB එකේ දැම්මාම ඒවා ආහන පිටසක් ඉන්නවා. හැබැයි රේඩියෝ එකක යනකොට කැලු මොකටම ඇහෙනවනේ. දැන් වසත් කාලේ මන්රම් මට මතකයි ධනංජය සෝමසිරි කියනවා දයනයි අර එදා අපි ගහපු මේ මියුසික් කරුම් එක දැන් රේඩියෝ එකේ යනවා. ඒතර මම දන්නෙත් නෑ. ඒ කියන්නේ අපි ඒ කියන්නේ ඒ වගේ සහයෝගයක් තිබ්බා ඉස්සර. දැන් ඒක නැත්තේයි කියන දන්නෙත් නෑ. බාගෙලට මුදල් මුල් වීලා මුල් වෙලා දැන් කට්ටිය මුදල් දීලා ප්‍රචාරය කරන තත්ත්වයකට ආවෙ හින්දාද දන්නේ. අනිත් රීන් ටෝන් ගොඩක් දේවල් වලට මුදල් හම්බ කරන්න ගිය හින්දාද දන්නේ. හැබැයි මම ඇත්තටම මේ වෙලාවේ මම සතුටු වෙනවා මම කරන ගීත යම් පිරිසක් අහනවා. හැබැයි ඔබ කියන වගේ ඒක මුළු සමාජගත වෙලා නැහැ. මම මෙහෙම කියන්නේ විශේෂ හේතුවක් නිසා දැන් බොහෝ ප්‍රවීණ ජනප්‍රිය ගායක ගායිකාවන් අද නිර්මාණකරණයේ නියැලෙන්නේ නැහැ. මොකද මේ තරංගයත් එක්ක ඕනට මූණ දෙන්න බැරි හින්දා. හැබැයි
ඔබ සෑහෙන කාලයක ඉඳන් මේ අභියෝගේ බාර අරන් ඔබේ නිර්මාණකාරී ඔබ එක දිගටම නියැලෙනවා. ගීත ජනතාව අතරට ගියත් නැතත් ඔබ ගීත ගායනා කරනවා. ඔබේ ගීත ලයිස්තුවට අලුතින් ගීත එකතු වෙනවා. දැන් මම ගීත 500ක් කරලා සම්පූර්ණ වෙනකොට YouTube channel එකක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. ඕනෙම කෙනෙකුට එතනට ගිහිලා සියලු සින්දු 500ම අහන්න අවස්ථාව තියෙන්න පුළුවන්. ඉතින් සින්දු එතකොට අර කෙනෙක්ට හරි ලේසි දැන් තමයි ප්‍රිය කරනවා නම් ඒ ගායකයාව එයා තමයි කැමති ගීත ගොන්නක් අහන්න පුළුවන් එක දිගට. අනිත් එක විශේෂ මට දෙයක් කිය මම මේ වෙලාවේ নমස්කාරව මේ වික්ටරයව මතක් කරන්න ඕනේ. 500 වෙනි ගීතේ ඔහු නිර්මාණය කරන්න කැමතියි කියලා කිව්වා. මට මෙහෙම හිතෙනවා දැන් දයන් අපි ජීවිතේ බොහෝ දුර ගමන් කළා දැන් එක සම්දිස්ථානයකට ඇවිල්ලා දැන් දයන් කොහොමද ජීවිතේ දිහා බලන්නේ මම ජීවිතේ දිහා බලන්නේ ඒ දවස විතරයි ඒ කියන්නේ අද දවස මම ගෙවනවා හොඳින් ගෙවනවා මොකද අපි දන්නේ අපිට තව බෝනස් තියෙනවද කියලා ඇරියස් තියෙනවද කියලා ඉතින් මට දැන් 60ක් වෙනවා මේ ළඟ මෑ මුදුරේම 60ක් වෙනවා අප්‍රේල් 18 වෙනිදාට ඉතින් එතකොට අපි වියපත් වෙලානේ දැනුත් වියපත් හැබැයි කතාවක් තියෙනවා 65න් තමයි 65 වෙනකම්ම තරුණයි කියලා එහෙමත් හිතාගෙන එහෙමත් ඉන්නවා මම විශ්වාස කරන දේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි ඔව් හැබැයි ඉලක්කමක් කිව්වට කැලුම් ඇඟට දැනෙන තිහෙට්ටු අරව මේවා ඒ වෙන විපර්යාස අපිට නෑ කියන්න බෑ දැන් අපි කොච්චර ලස්සනට හිටියත් අපේ මම අම්මට ඕක අපි ආ දන්නවනේ අපි අම්මා හරි ලස්සන හිටිය කෙනෙක් කියලා මගේදී අම්මව කේන්ති ගන්නද කියන ඔය ඔක්කොම දාගෙන ඔක්කොම මේකප් එක දාගෙන හිටියට අම්මා ඔච්චර ලස්සට ඇඳගෙන ඇඟ ඇතුලේ දිරනවා කියනවා හරිද මට තෝන්නේ නැති කතාව මේ ඔයා හරි අකමැති මම මේ ලස්සට ඉන්නවට එහෙම කියනවා ඉතින් ඇත්තටම කැලුම් ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක් අනිත් එක ඒ එතනින් අපි ගොඩාක් සතුටු වෙන්න ඕනේ තරම් දෙයක් තමයි අපි මිනිස්සු වීම දැන් අපි සතෙක් වුණා නම් අපිට මේ මුකුත් කරන අපි ලොකු පිනක් කරලා තියෙනවා මිනිස්සු වෙන්න ඒ මිනිස්සකම ලබන්න අපි හැමෝම පින් කරලා තියෙනවා වගේ මේ මිනිස්සු ඇයි මේ මිනිස්සකම වටහා ගන්න නැති කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ දැන් මම හිතනවා මේ වෙලාවේ අපේ ලෝකේ මිහිරිත මහඳක් තිබ්බනම් ඒ කවුරුත් නෙමෙයි ලතා මංගේෂ්කා ඒකේ අවවාදයක් නැහැ ඇය තරම් මිහිරිව ගායනා කරපු වෙන කිසිම කෙනෙක් නැහැ. එතකොට ඇයට මේ හඬ දෙන්නේ ඇගේ ශ්වසන පද්ධතිය. ශ්වසන පද්ධතිය ඇය ලපුපු ලොකු ජයග්‍රහණයක් තමයි ඇගේ උගුර ඇතුළුව ඇගේ ශ්වසන පද්ධතියෙන් ඒ නින්නාද දුන රාවේ හඬ. ඒතර ඒ හඬ ඇයට නැති කරන්නේත් කෝවිඩ් කියන ශ්වසන පද්ධතියම නියුමෝනියා තත්ත්වයට ඇති කරන තත්ත්වයකින් ඇයට වාසනාව ගෙනාපු තැනම තමයි ඇයට මරණය ළඟ කරවන්නේ. ඉතින් සුබදාම කියන්නේ හරි පුදුම දෙයක්. එතකොට අපි බොහෝ ආදරය කරපු පිරිස අපින් අයින් වෙලා ගිහින් තියෙනවා නැති වෙලා තියෙනවා. කැලුම් මට මතකයි මම අඳුරගත්ත මුල් කාලෙම ඔබ ලොකු අභියෝගයකට මුහුණ දුන්නා. ඔබ ගැන අපිට ලොකු බයක් තිබ්බා. ඔබ තව කොයි කාලෙද ඉන්නේ කියන බයකුත් අපිට තිබ්බා. ඔබ බොහෝම අසිරු තත්ත්වක හිටියට ඔබේ ඔබ කොයි තරම් ඒ ගැන උනන්දු වුණාක ඔබ අපි වගේ ජිම් ගියා. ඔය හැමදේම ඔබට තියෙන ඔබ හැම දෙයක්ම නූලට කරපු කෙනෙක්. සා අදටත් ඔබේ වයස මම දන්නවා මට වැඩි වයස පොඩ්ඩක් අඩු වුණාට ඔබ අපිටත් වැඩි තරුණ විදියට ඉන්නවා. ඔබ හැම කෙනාම ආදරේ දිනාගෙනත් ඉන්නවා. ඇයි ඔබ ඒක විශ්ලේෂණය ඔබම මම ගත්තතින් ඔබ කාටවත් වරදක් නොකරන හැමෝටම සිතක් වෙන විදියට වැඩ කරන හැමෝගෙම ආදරේ දිනාගෙන තියෙන්නේ බොරුවට නෙමෙයි. අවියාජ්‍යව ඔබ දිනාගෙන තියෙන. ඒතර ඔබට යම්කිසි තෙරුවන් සරණ යන කෙනෙකුට තෙරුවන් සරණ අනිවාර්යෙන් පිහිට වෙනවා. ඉතින් මම හිතන දේ තමයි මම හොඳ මනුස්සයෙක් හැටියට ඉන්න උත්සාහ කරන කෙනෙක් හැටියට මට තිරුවන් සරණින් නිරෝගිමත් වෙයි ඔබත් ඇතුළුව අපි සියලු දෙනා නිරෝගිමත් වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. හැබැයි ජීවිතය කියන්නේ අපි හිතන දේම වෙන දෙයක් නෙමෙයිනේ කැලුම්. ඉතින් අපි ගොඩක් නොහිතන දේවල් වෙනවා. ඉතින් අපිට සමගන්න දවසක් එන්න පුළුවන්. හැබැයි මම හැමෝටම කියන්නේ ඒ දවස එනකම් බලා ඉන්න එපා. පුළුවන් හැම වෙලාවෙම අපිට කෙනෙකුට උපකාරී වෙනවා. කෙනෙක්ගේ මූණේ සිනාවක් රඳවන්න පුළුවන්. දැන් ඇත්තටම මම දැන් නැවත කියනවනම් දැන් ඔබ කරන channel එකත් එක්ක තවත් channels තියෙනවා. දැන් සමහර දේවල් දැක්කාම අපිටම පුදුම හිතෙනවා මේ ඇයි මේ වගේ දේවල් කියන්නේ. ඊට පස්සේ ඔවුන්ට ප්‍රතිප්‍රහාරත් එල්ල වෙනවා. ඉතින් එහෙම වෙලා ඇයි මේ අපි මේ ලෝකෙ මේ ආපු පොඩි කාලෙට තව තව එක එක අයගේ වැරදි මේ හැම කෙනාගේම වැරදි තියෙනවා කියලා මමත් පිළිගන්නවා. මගේ අතින් වැරදි වෙලා තියෙනවා. හැමෝම පෘථග්ජන මිනිස්සුනේ. හැබැයි අපි දැනගන්න ඕනේ වරදක් වුණාට පස්සේ ඒ වරද නැවත නොවෙන්න වැඩ කරන්න. මොකද අපි කවදාකද ඉගෙන නෙමෙයි. දැන් මම වෙජිටේරියන් වෙලා අවුරුදු දැන් මම 98 වෙනි වෙජිටේරියන් උනේ 24ක්.
වෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා මම හරක් මස් පවා බොහොම ආසාවෙන් කාපු කෙනෙක්. ඉතින් එතකොට මං ඒ කාලේ මට ඒ හැඟීමක් තිබ්බේ නැහැ. අපිට කෑමට හම් වෙනවා, අපි කෑවා, පස්සේ හැබැයි ඒ සතෙක් ඝාතනය වෙනවා නේද කියන තැන ඉඳගෙන තමයි මං ඒ ප්‍රතිපත්තියට එන්නේ. අපි කරන දේවල් අපි බොහොම සැහැල්ලුවෙන් කරමු. ඒකේ ආනිසංස අපිට තියෙනවා. ඉතින් කැලුම් මං හිතන්නේ ඔයත් බොහෝ නිරෝගී වෙන්න ඕනි, සහ මේ සියලු දෙනා ආනෙන්න අයත් නිරෝගීකම තරම් දෙයක් නැහැ බුදුහාමුදුරේ පැහැදිලිම කිව්වා. ඉතින් අපි නිරෝගීමත්ව මේ ඉදිරි දිවිය එන තාක්කල් අපිට යන්න පුළුවන් දුර යමු කියන එක තමයි මං කියන්නේ. අවසාන වශයෙන් මං ඔබෙන් තව එක දෙයක් අහනවා. ඔබ ප්‍රවීණ චාරූප ශිල්පියෙක්. මේ චාරූපකරණයේ නියැලෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න බොහෝ තරුණ පිරිසක් ඉන්නවා. ඒ අයට ඔබට දෙන්න තියෙන අවවාදය ඉතාම කෙටියි. ඔව්. ඒක කියනවා නම් දැන් සාමාන්‍ය ඔබ කිව්වා වගේ දැන් අද තාක්ෂණ දියුණුවෙන් ඉඳලා මේ ෆොටෝ එකක් ගන්න පුළුවන් අපිට ෆෝන් එකෙන් පවා. ඉතින් ඇත්තටම මේ එහෙම අවස්ථා තියේදී සමහර පින්තූර ගත්තාම ෆෝන් එකෙන් ගත්ත පින්තූරේ හොඳින්ද ඒ කටින් තමයි කටි හොඳ චාර පින්තූර කියලා. කවදාක්වත් පින්තූරේ හරියට අනුනිම දැන් අධ්‍යයනය කරන්න ඕනේ. දැන් ඡායරූපය කියන්නේ තිබ්බ ගැහුවා කියන එක නෙමෙයි. ආලෝකකරණය කියන එක මේ ඇත්තටම අධ්‍යයනය කළා. ආලෝකයත් එක්ක ඡායරූප ගන්න පුරුදු වෙන්න ඕනේ. සහ මේ තව දෙයක් තියෙනවා. දැන් ඇත්තටම දැන් මුදල කියන එක අපි යම් කිසි මට්ටමකට ආවම ගන්න ඕනේ දෙයක්. සහ ඒ කියන්නේ ඒක මුදලක් අවශ්‍යයි. හැබැයි අපි කියමු එක පාටම හතු පිපෙන්නා වගේ මේ ඇවිල්ලා ඉන්න එක විවාහ මංගල උත්සවයක් ජනප්‍රිය එකක් කරලා කොහොම හරි ජනප්‍රිය වුණාට පස්සේ ඔහු මේ ඇසියලු දෙනාට වඩා අභිබවා ඉන්නවා කියලා හිතාගෙන හිටියතින් ඒක තමයි ආපහු ඕනි කලාශීත්‍ර ගායකෙක් වුණත් ඕනිම තැනක ඒ දේ බලපානවා. ඉතින් මම කියන්නේ ඕනිම දෙයක් කරන්න විශේෂම චාරු ශිල්පියෙක් හැටියට ඒක හොඳට අධ්‍යයනය කරන්න කැමරාවෙන් පින්තූර වැදින පරිදි තමයි චාරු ශිල්පියෙක් හැටියට හිතන්න එපා. දැන් ඒ වගේම ඉන්නවා නිවේදකයෙක් ඇවිල්ලා ඔහේ කියවනවා. හැබැයි දැන් ඔබගේ තියෙන පෞරුෂත්වය සහ වචන ගැළපීම සහ වචන මනාව හැසිරවීම ඔබට ආවෙනිකයි. ඒ කියන්නේ ඔබ ඒ අධ්‍යයනය කරපු නිසා. ඒ වගේම තමයි මම කියන්නේ චාරු ශිල්පියෙකුත් හොඳ අධ්‍යයනයකින් එන්න ඕනි. සහ මුදල මුල් කරගෙනන්නෙම නැතුව දැන් සමහර අය මුදල අවශ්‍යයි. හැබැයි අපිට වඩාත්ම වැදගත් වෙන්නේ ආත්ම තෘප්තිය. මේ ආත්ම තෘප්තියෙන් වැඩ කරනවා නම් සල්ලි හම්බුනත් ඒ ටිකක් දාලා යනවා අපි දවසක. ඉතින් මේ ආත්ම තෘප්තිය හැමදාම ජීවිතේ පවතිනවා. මතක් කරනවා මේ වෙලාවේ Heart to Heart with Kalum මේ කතාබහ සඳහා පූර්ණ අනුග්‍රහකත්වය ලබා දෙන අපේ රටේ තිබෙන විශ්වසනීයම රක්ෂණ ආයතනය HNB Assurance රක්ෂණ සමාගම. ඔබ ජීවිත රක්ෂණ ආවරණයක් ලබා ගන්න අපේක්ෂා කරනවා නම් ඔබ පිය නැගිය යුතු හොඳම තැන තමයි HNB Assurance රක්ෂණ සමාගම. දිවයින පුරා පිහිටා තිබෙන ඕනෑම HNB Assurance රක්ෂණ සමාගමේ ශාඛාවකට ගිහිල්ලා ඔබට අවශ්‍ය කරන ජීවිත රක්ෂණ ආවරණය ඔබට ගැළපෙන පරිදි ලබා ගන්න කියලා බොහොම ආදරයෙන් මම ඔබට මතක් කරනවා. දැන් අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ආයතනයක් තමයි ස්පාසිලෝන් ආයතනය. දැන් එක මේ කතාබහට මම ආදෙනවා කියලා කිව්වහම ස්පාසිලෝන් ආයතනයේ නිෂ්පාදන අඩංගු නිෂ්පාදන කට්ටලයක් ස්පාසිලෝන් ආයතනයේ මට ලබලා දුන්නා. මේ පුංචි තිලිනේ බාර ගන්න. හරිම ආස දෙයක් මා ස්පාසිලෝන්. මම බොහොම හරියටම මම මේ අවස්ථාවේ මතක් කරන්නේ ජෙනට් බාලසූරිය මහත්මිය. ඇය මට බොහොම ආදරය කරපු කෙනෙක් සහ මගේ දැෆලිල් මාලට පුදුම විදිහට ආදරය කරපු මගේ හොඳ රසිකාවියක්. ඇය මගේ අම්මා වගේ. ඒ කියන්නේ ඒ වගේ අපේ අම්මගේ රූපේ يعني ඒ වගේ කොන්නේ කොට කපලා. ඉතින් ඇත්තටම ඔවුන්ගේ පුතුණුත් මම ඉතා හොඳට දන්නවා. මම ඇත්තටම මේ ලංකාවේ නිෂ්පාදිත මෙවැනි දෙයක් ජාත්‍යන්තරයට ගිහිල්ලා මම වුණත් හරිම ආස ඇත්තම කියනවා අවංකව මම වැඩිම ආස මට මේ හැමදේටම වැඩිය වටිනවා මේ දේ කැලුම්. ඇත්තටම මම බලාපොරොත්තු නැහැ. මම කියන්නේ ශිවන්තරයි ශලින්තයි දෙන්නටම. ඔව් ශිවන්තරයි ශලින්තයි දෙන්නටම කියන්නේ ඒ වගේ මේ දුවත් මගේ දුවට නම් මතක නැහැ මට. දේ ෂෙරින් දුව. මේ සියලු දෙනා මේ කරන කර්තව්‍ය ඉතාලගේ. ඇත්තටම මම සමාල්ලාට මේ 120ක් විතර අඩුව දෙනවා කිව්වම ගිහිල්ලා ගන්නවා. ඉතින් එහෙම මට තෑග්ග කම්මුණා කියන එක හරි වටිනවා මට. ඒ වගේම අපේ රටේ තවත් දේශීය නිෂ්පාදනයක් තමයි බතික්. රෝබතික් වෛරෝ ලංකා. එහි හිමිකාරිය අනුජි දාන්ට දෙන්න කියලා මෙන්න මේ මට ඇත්තටම ඇය මට FB හරහා කතා කරනවා. මේ කාලය ගත වෙලා ගියේ අපට නොදැනීම බොහෝ දේ අපි කතා කළා. අපි අතීතයට ගියා. අපේ මිතුදම් ගැන අපි කතා කරා.
ඔව් ඇත්තටම කැලුම් මට මම මේ වගේ ගොඩක් සමුක සාකච්ඡා කරලා තියෙනවානේ. හැබැයි මට අද පොඩි අපහසුතාවකුත් දැනුණා. අපහසුතාවයක් කියන්නේ ඔබ දකින හැම වෙලාවට මට මගේ අම්මව මතක් වෙනවා. ඒ ඇත්තටම මම බොහොම සංවේදී වෙනවා. කියන්නේ මට ඇත්තටම මේ ඒ කියන්නේ අප ඒකම අපිට මතක් වෙනවා අපේ ප්‍රිය වූ අතීතය, සොඳුරු අතීතය. ඉතින් ඒකට මම සමාව ඉල්ලනවා මම වෙන 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 සමුක සාකච්ඡා තරම් හොඳට කරාද කියලා මට බයක් තියෙනවා. මොකද ඇත්තටම මම මේ පොඩි ඒ කියන්නේ මම අසංවේදී වෙනවා හරියට. ඉතින් ඒක ඒක මට වෙන්ද වෙන්නේ නැහැ. හැබැයි ඔබ අපේ අම්මගේ අනිත් පුතා කියලා මට මතක් වෙනකොට මගේ ඇස්සට කඳුලක් එනවා නිරන්තරයෙන් කැලුම්. ඔය ආපු එක මට හරි ලොකු දෙයක්. මේ මගේ සහෝදරයෙක් හම්බුණා වගේ. ඉතින් මට කියන්න වචන නැහැ. මේක හරි සුවිශේෂයි මට. මේ සම්මුඛ සාකච්ඡාව මට හරි දැනුත් මගේ ඇස් වලින් කඳුළු ඇස් කඳුළුනින් පිරල මම මේම කවදාකවත් ඇස් කඳුළු පිරන කෙනෙක් නෙමෙයි. මම සංවේදී වෙන කෙනෙකුත් නෙමෙයි. ඉතින් මට අද සතුටුයි මගේ අම්මගේ හොඳම හිතවතා මල් ළඟට ආවට. බොහොම ස්තුතියි දයන්. දයන් හිතන විදියට ජීවිතේ ඉතිරි කාලය බොහොම සතුටින් දයන්ගේ අභිමතාර්ථයන් මුදුන් පමුණුවාලන ආකාරයෙන් ගත කරන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, නිරෝගී සුවය තෙරුවන් සරණින් ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන්. 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 පොඩි කාලේ මට කිව්වේ ඩයන් විනීන්ද්‍ර පරාක්‍රම විතාරණ කියලා. මට සුදු බබා කියලා කියන්නේ. ගොඩක් අයට ප්‍රශ්නයක් එනවා මම සිංහලද කියලා. නන්දමාලි තමයි මම බෞද්ධිස්ම කරේ මේ නම. මගේ වීරයා වුණේ එල්විස් ප්‍රෙස්ලි. මම එහෙම කරපු ගොඩාක් ඒවේ විවාහ මංගල පවතින නැතුව ඇල්බම් විතරක් හොඳට තියෙනවා. හැබැයි මට හම්බුනේ මේ පඩිය රුපියල් 500යි. අර මට මගේ අම්මා හිටියා තාත්තා හිටියා වගේ හැරිස්සත් හම්බු නොවෙන්න අද මම මෙතන නැහැ. දැන් මම වෙජිටේරියන් වෙලා අවුරුදු 24ක්. ඔයා හරි අකමැති මම මේ ලස්සට ඉන්නවට. මට මතකයි ඒ කාලේ කියනවා මේ දයන්ගේ සෝන්ටත් කවදාවත් බැක්ලයිට් එකක් දාලා තියන්න ඕනේ කියලා.